යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය අදවෙදි ග්ලෝබල් හිට් එකක් වෙලා ඉවරයි. ලෝකේ පුරා නන්දෙසින් අද මේ ගීතය අපිට ඇහෙනවා. මේ අතරම පහුගිය කාලෙදි මේ ගීතේ YouTube එකේ හොඳම ගීත වීඩියෝ අතරට එtti. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවෙන් හරිම අපූර්ව වයලින් වාදනයක් අපිට අහන්න දකින්න ලැබුණා. පුදුම හිතන කාරණේ තමයි මේ වයලින් වාදනයේ සිද්ධ කළේ කුඩා දැරියක් වීම. හැබැයි ඇය එසේ මෙසේ කුඩා දැරියක් නෙවෙයි. ඇය දැනට YouTube මාධ්‍ය ඇතුලේ ජනප්‍රියතම වාදන ශිල්පිනියක් විදිහට හඳුන්වන්නට පුළුවන් සුපිරි තරුවක්. විශ්මලෝකය අද අපි ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ පුංචි වාදන තරුව පිළිබඳවයි. ඔබ ඇය පිළිබඳව මීට කලින් අහලා තියෙනවද කියලා බලන්න රැඳෙන්න අපිත් එක්ක මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පරය දෙක්. යුක්‍රේනය කියලා කියන්නේ යුරෝපයේ ඇති තරමක් දිලිඳු රටක්. නමුත් ලෝකේ පුරා අති දක්ෂ නිර්මාණකරුවන්, රංගන ශිල්පීන් ශිල්පිනියන්, වාදන ශිල්පීන් වගේම ගායක ගායිකාවනුත් රසක් බිහිකල රාජ්‍යයක් තමයි යුක්‍රේනය කියලා කියන්නේ. අපේ මේ කතානායිකාව උපන්නේ යුක්‍රේනයේමයි. කැරොලිනා ප්‍රොට්සෙන්කෝ නම් මේ සුපිරි වාදන ශිල්පිනිය උපත ලබන්නේ යුක්‍රේනයේ. 2008 වර්ෂයේ ඔක්තෝබර් මාස 3 වෙනිදා යුක්‍රේනයේ අගනගරය වුණු කිව්වල උපත ලබන කැරොලිනා වාදනයේට දක්ෂකම් උපතින්ම රැගෙන ශිල්පිනියක් ලෙසයි හඳුන්වා දෙන්නට පුළුවන්. ඇගේ මව්පියන් දෙදෙනාම දක්ෂ වාදන ශිල්පීන් ලෙසටයි වාර්තා වන්නේ. ඇගේ මව සහ පියා ගිටාරය එවැගේම පියානෝ වාදනය කිරීමේ විශේෂ දක්ෂතා දක්වන යුවලක්. මේ නිසා කැරොලිනාට කුඩා කාලේ ඉඳන්ම සංගීතය පිළිබඳව හොඳ දැනුමක් සහ එයින් ආභාෂයක් ලැබුණා. හැබැයි ඇගේ හැකියාව උපරිමයෙන්ම මතු වුණේ ඇය වයලීනය වාදනය කරන්න හුරු වුණාට පස්සේ. ඇය මාධ්‍යට වරක පවසා තිබුණේ කුඩා කාලේදී ඇගේ මව ඇගෙන් ඇහුවලු ඇයට වාදනය කරන්න ඕනේ ෆ්ලූට් එකද එහෙම නැත්නම් වයලීන එකද කියලා. ඇය පවසලා තිබුණලු ඇයට වයලීනය තමයි වයන්න ඕනේ කියලා. නමුත් වයලීනය කියන්නේ මොකක්ද කියලාවත් ඇය එතකොට දැනන් ඉඳලා නැහැ. කොහෙන් හරි ඇයට වයලීනය වාදනය කරන්න උගන්වන්නේ ඇගේ මව වන එලා විසින්. ඇගේ පියාගේ නම නිකලායි. 2014 වර්ෂයේ ආසන්න සමයේදී යුක්‍රේනයේ ඇති වූ දැඩි ආර්ථික පසුබෑම සහ කඩාවැටීමත් එක්ක යුක්‍රේනයෙන් වෙනත් රටවල් වලට විශාල වශයෙන් බුද්ධි ගලණයක් සිද්ධ වුණා. බෝධනෙක් රට අතහැර ගියා. මේ වාතාවරණය කැරොලිනාගේ පවුලටත් දැඩිව බලපෑවා. ඔවුන් කලේ 2014 වර්ෂයේ අගභාගයේදී යුක්‍රේනය අතහැර ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමයි. මේ විදිහට එක්සත් ජනපදයට පැමිණි කැරොලිනාගේ පවුල පදිංචි වුණේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිමි වැලිය ලෙස හඳුන්වන ප්‍රදේශයේ. එවකට වයස 8ක් පමණක් වුණු කැරොලිනාට මේක අලුත් අත්දැකීමක් වුණත් ඇය ඇමරිකාවේදී වයලින් වාදනය වැඩිදුරටත් හදාරන්නට පටන් ගන්නවා. ඇයට වයලින් වාදනය කිරීමේ ඉතාමත් විශිෂ්ට දක්ෂතාවයක් තිබෙන බව හඳුනාගත් ඇගේ ගුරුවරුන් ඇය ඒ සඳහා තව තවත් දිරිමත් කළා කියලායි වාර්තා වන්නේ. පාසල් ප්‍රසංගවල මෙන්ම මිතුරු හමු සහ පවුලේ උත්සවවලදීත් ඇය ඉතාමත්ම දක්ෂයුරින් වයලීනය වාදනය කරනවා. වීදිවල වාදනයන් සහ ගායනයන් සිද්ධ කිරීම ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම බොහෝ යුරෝපීය රටවලත් ඉතාම ප්‍රසිද්ධ දෙයක්. අපි ඔබට ජස්ටින් බීබර් පිළිබඳව ගෙනා වීඩියෝව ඔබ නැරඹුවා නම් ඔබට මතක ඇති ජස්ටින් බීබර් තමන්ගේ සංගීත ගමනත් ආරම්භ කළේ වීදියක ගිටාර් වාදනය කරමින් ගීත ගායනා කරලා. තමන්ගේ හැකියාවෙන් යමක් කරන්නට හිතන මේ පුංචි දැරිය කැලිෆෝනියාවේ සැන්ටා මොනිකාවේ තුන්වන හරස් වීදියේ වීදි වාදන ශිල්පිනියක් ලෙස වාදනයට එක්වරව. ඇය ලෙස වාදනය මුලින්ම ආරම්භන ලද්දේ 2017 වර්ෂයේදී. එක්සත් ජනපදය තුල මෙන්ම යුරෝපයේත් මේ විදිහට බාල වයස්කාර දරුවන් වීදිවල වාදනය කිරීම ඉතාම සුලභ දෙයක්. ලංකාවේ මේ විදිහට වීදිවල වාදනය කරන ශිල්පීන් ශිල්පිනියන් මෑත කාලීනව නම් අපිට ඇත්තටම දැක ගන්න ඉන්නව හරිම අඩුයි. ඉතාම මෑතක් වනතුරු වීදි නාට්‍ය කලාව ලංකාව තුල පැවතුනත් අද වෙද්දී එයත් ක්‍රමෙන් අභාවයට ගොස් තිබෙනවා. කොමුණත් කැරොලිනා මේ විදිහට වීදි වාදනයන්ට එක්වීම තරමක් අභියෝගාත්මක දෙයක් වුණේ ඇය යුක්‍රේන සම්භවයක් දරන දරියක් වූ නිසාවෙන්. සමහර අය දැස බැලුවේ හිඟන්නේක විදිහට කියලාත් අන්තර්ජාලය තුල වාර්තා වෙනවා. හැබැයි ඇගේ විශිෂ්ටමෙන්ම මිහිරි වාදනයන් අසා සිටි බොහෝ දෙනෙක් ඇය ළඟ නැවති ඇගේ වාදනයන් අවසන් වනතුරුම රැඳුණා. ඇගේ දක්ෂතාව බොහෝ දෙනෙක් අගය කළා. ඇයට විශාල වශයෙන් මුදල් ආධාර ලැබෙන්න පටන් ගනිද්දී ඇය Instagram සහ YouTube මාධ්‍ය හරහා තමන්ගේ නිර්මාණ හැකියාව ප්‍රදර්ශනය කරන්නටත් පටන් ගත්තා. Instagram හරහා ඇයට විශාල ජනප්‍රියත්වයක් ලැබුණු අතරම ඇයව හොයාගෙන මාධ්‍යකරුවන් YouTube වාර්තා වැඩසටහන් අධ්‍යක්ෂකවරුන් විශාල ප්‍රමාණයක් ඇදී එන්නටත් පටන් ගත්තා. කෙසේ වෙතත් කැරොලිනා ප්‍රොට්සෙන්කෝ කියන මේ කුඩා දැරිය ඇමරිකාව පුරා කතාබහට ලක්වන්නට පටන් ගත්තේ මෙන්න මේ අනුවයි. ඇය පිළිබඳව ඇමරිකානු සංගරාවල මෙන්ම රූපවාහිනී නාලිකාවලත් වැඩසටහන් වාර්තාමය වැඩසටහන් නිර්මාණය වන්නට පටන් ගත්තා. ඇගේ නිර්මාණ ලෝකෙ පුරා ජනප්‍රිය වන්නට පටන් ගත්තේ ඇගේ YouTube channel එක හරහායි. කොමුණත් අද වෙද්දී ඇගේ YouTube නාලිකාවේ ඇගේ YouTube channel එකේ subscribers ලා මිලියන 5.9ක් විතර ඉන්නවා. ඇය විසින් පබ්ලිෂ් කරපු හැම වීඩියෝවක්ම වගේ නැරඹුම් වාර එහෙම නැත්නම් views මිලියනෙ ඉක්මවා වාර්තා කර තිබෙනවා. කොහොම වුණත් ඇය මේ විදිහට වීදියේ වාදනය කළේ
බෝවිට YouTube තුල ඉතාම ජනප්‍රියත්වයට පත්වන බෝධිනාතර කතාබහට ලක්වන ගීතයි. මැණිකේ මගේ හිතේ ගීතයත් ඇය තෝරගෙන තිබුණේ ඒ අනුවමයි. කොමුණත් මේ ගීතය ඇය ඉතාම මිහිරි අයුරින් වාදනය කරනවා ඔබටත් YouTube බැලුවොත් නරඹන්නට අහන්නට දකින්නට ලැබේවි. බොහෝ සංගීත විචාරකයන් පවසා තිබුණේ මැණිකේ මගේ හිතේ ගීතයට වෙනස් නැවුම් මුහුණුවරක් කැරොලිනා ප්‍රොට්සෙන්කෝ විසින් ලබා දුන් බවයි. अगे मे वादन पसे बोधने अगेन विमसल तिबुना मे गीते कुमग्त केल योहानि के मेनिके मगे हिते गीते अत्तटम मुलिम लंकावटोडा जनप्रियवुनि इंडिया वेनिसा कैरोलिना केल तिबुने मेक इंडियानु गीतया केल अगे यूट्यूब नालिकावे मे गीते वादने पल करल तिबुने ए इंडियानु गीतया केल नमुत पसुव अयागे वेरदीम संबंधव सदाहनाक करला सटाहनाक करला ए श्रीलंकावे गीतयक बबटात निवेरदि कोट तिबुना कोमुनात अगे मे वीडियोवत अद वेद्दि नरमुम वार मिलियन 4 इक्मबा गोस्ति वेने अतरम ओबट उना एक अहुवत अगे दक्षतावे पिलिबंदव होंदिन्म वटहीमक लबा गन्नट पुलुवन् वेवि मेनिके मगे हिते वगेम अय विसिन लुविस फोन्सिके डेस्पोसिटो एन्रिक इग्लेशियास्के बाइलैंडो एवगेम संगीत इतिहासे सुंदरम आदर गीते लेस सलकेन टाइटैनिक सिनेमा पटे वेनुवेन सेलिन डियोन् नम सुप्रकट गायिकाव गायना कल माय हार्ट विल गो ओन् गीते अति विशिष्ट वादनयन् इदिरिपत् करला इतिबेने अय मीट वसरकट पमन पेर वादनय करन लद टोन्स एंड आई नम ऑस्ट्रेलियानु जातिक गायक विसिन गायना करन लद लोक प्रकट गीतयक डांस मंकी गीते वादनयात अद वेद्दी नरमुम वार मिलियन 50कट आसन्न वेदि बेने केसे वेतात अगे वादनयन इदिरिपत् करन्ने इताम सुंदर पादचालनयन समग दकिन ओनेम केनेक्के सित बेंदगन्न आयुरिन हरिम विचित्रवत् विधियट बहु संगीत विचारकयन सटहन तबमिन प्रकाश कर तिबेन्ने कैरोलिना सतुमे वादन हकियाव अगे वयसत् समग ससंदात्ति इताम सुविशेषी बवयि एक सामान्य विशिष्टतम वायलिन वादन शिल्पीन सतु लक्षण विधापान बाबत ओन वेडिदुरटत कियला तिबुणा मे अतरम ऐट मीट वसर देककट पमन कालीन अमेरिका वे लोक प्रकट वेडसटहनक वन द इलन शो संधा सहभागी वन्नटत आराधनावक लबेनु ऐदी पवसा तिबुणे ऐट तमाटम आधार वशयेन लबेन मुदल वलिन तमंगे पौलट इन्न गेयक हदा गन्न ओने कियला नमुत अद वेद्दी अगे वत्कम अमेरिकानु डॉलर मिलियनयक पमन वन बवयि विदेश वेब अडवि तुल संधान वन्ने तवमत ऐट वयस अवुरुदु 13 ऐ मेच्चर कुडा वयसकदी तमंगे हकियावन सह दक्षतावली मेतरम सार्थकत्वयकट लंगावीमट ऐट हकिवीम अत्तेन्म अगे कल युतुम कारणाव एवगेम तमयि 2018 वसरेदी अगे पुंची पौलट तव मल्लियेक एकतु वुणा ऐ ए पिलिबंदवत बोहो इहलिन कथा करला तिबुणा अगे मौपियन ऐ दनटमत औंड पुदुमयट मेन्म आडंबरयट पत्कर अति बवयि माध्यट कीप वरक्म पवसा तिबुणे अद वेद्दी ऐ YouTube नालिका तुनक पवत्वागेन यन अतर एइन लबेन मुदल वलिन असरण दरुवंट आधार लबादिन वेडसटान कीपेकटम ऐ आधार लबादी तिबेन बवत वार्तावनो कैरोलिना अगे संगीत जीवितय पिलिबंदव वरक पवसा तिबुणे ऐ हेम दवसकम पय देकक हो पय तुनक वादनय पुरुदु वेनवा कियला पुहुणुवेन तोरव वादनय कल नोहकि बवत ऐ वेडिदुरटत कियला तिबुणा मे कुडा दरिय अद वायलिन वादन क्षेत्रे पेरलिकार चारित्रयक बवट पत्वा हमारय अगे वादनयन अद वेद्दी YouTube नरमुम वार मिलियन 200 इक्मवा गोस अवसान එවගේම ඇගේ වයස හා සසඳන කල එයා අති දැවැන්ත සාර්ථකත්වයක් ලෙසයි අපට ඔබට සැලකිය හැකි. කෙසේ වෙතත් අවසාන වශයෙන් කැරොලිනා ප්‍රොට්සෙන්කෝ නම් මේ විශිෂ්ට පුංචි තාරකාව මැණිකේ මගේ හිතේ ගීතයට නැවුම් රසයක් එක් කරමින් ශ්‍රී ලංකාවට ඇගේ YouTube නාලිකාව තුල අවස්ථාවක් ලබා දීමටත් කටයුතු කළා. අපි ඔබට ආරාධනා කරනවා ඇගේ YouTube නාලිකාවට ගිහින් ඇගේ විශිෂ්ට නිර්මාණ තවදුරටත් රස විඳින්න කියලා. මොකද ඇගේ වාදනයන් එතරම්ම මිහිරි වගේම අති විශිෂ්ට වන නිසාවෙන් ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියන එකට අධික සබ්ස්ක්‍රයිබර්ස් ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ video එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටිනා කියන video එකකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.